हरे कुटे वाकोवा सुब संध्या प्रार्थना करेंगे हरे अभी गीय सती पुते पाड़म अतर करे मैंने मेतन मन मत मेतन पाड़म गीय सती अतर करे विनुति हेमने विनुति अभी मित्र ने गीय सती पाड़म अतर करे हरे दें मट वाल वाला स्कूल टर्म टेस्ट तिब्बत तिब्बत तिब्बा हैंड रेस अर्थात बोला तमिल तिब्बा मत अनेक सब्जेक्ट साधारण है तमिल तिब्बा हैंड रेस अर्थात बोला तमिल सब्जेक्ट का तिबुना हैंड रेस अर्थात तिब्बत ही ना वाने लड़के लड़के बोले आये दिन पूरा तिब्बत ही ना हाँ दी आने पस्ते ना आता है तिब्बा हाँ අනිත් පැයට තාම තිබ්බේ නැහැ. ඉතින් අපි වාර විභාගයට ආවත් කරගෙන තමයි මේ දවස් ටිකේ වැඩ ටික කරන්නේ. ඔබට කිව්වා මෙන්න මේ රචනාව හොඳට පාඩම් කරගන්න කියලා මතක ඇති. මේ රචනාව හොඳට පාඩම් කරගෙන ගියා නම් ඉතින් මේක තමයි ගොඩාක්ම පළවෙනි වාර දෙවෙනි වාර විභාගයට ඔයාලගෙන් අහන රචනාව. ඉතින් මේකින් යන්නේ නැහැ. හරිද? ඉතින් කියන විදිහට පාඩම් කරගෙන යන්න මේ වගේ ප්‍රතිඵල අපිට හදාගන්න ඉතාමත්ම පහසුයි. හරි. අපි වැඩි කතා වොනේ නැහැ. ටක් ගාලා ගන්න අච්චු පොතේ 93 වෙනි පිටුව ඉක්මන් කරන්න 93 වෙනි පිටුව ගන්න 93 වෙනි පිටුව හරි බලන්න පුතේ 93 වෙනි පිටුවේ අපි ගිය සතියේ කතා කර මතක ඇති ඔබට ඔබේ මිතුරෙක් අරගෙන එයාගේ ගෙදරින් අය ආදේශ කරගෙන ගෙදරින්න සත්තු එහෙම නව ඉන්න ස්ථාන ගැන අපි පුංචි ලස්සන පාඩමක් කතා කරේ දැන් අපිට තියෙන මේ පාඩම ඉදිරියට කන්ටිනියු කරගෙන යන්න ඉතාමත් වැදගත් වූ කොටස් ටිකක් අද කතා කරනවා අද 6 වසර විතරයි කතා කරන්න පුතේ අද 7 වසර දේවල් මුකුත් කතා කරන්නේ නැහැ හේතුව තමයි අපි වාර විභාගේ ටාගට් කරගෙන තමයි මෙතන වැඩ ටික ඉදිරියට කරගෙන යන්නේ ඒක නිසා අපි දූලපු දාලා සියලු දෙනාම අද 6 වසර කොටත් එක්ක තමයි කුරුතුවක් උත්සයි කොහොමද යෙදෙන්න ඕනේ හරි බලමු අපි අච්ච පොතේ 93 වෙනි පිටුව අපි ලස්සනට තේරුම ලියාගමු උච්චාරණය නැයි කඩදාලා ලියා ගන්න ඉතාමත්ම සරලයි ලියාගමු මෙන්න මේ ටික තමයි අපි දැන් කතා කරන්නේ 93 වෙනි පිටුවේ බලමු අපි පඩම් පර් කොම් උච්චාරණය නැයි ලියා ගන්න පඩම් පර් කොම් වාසි කොම් හරි අවබෝධයෙන් ලියා ගන්න පඩම් පර් කොම් වාසි කොම් पड़म पार पोम वासी पोम पड़म पार पोम वासी पोम पड़म पार पोम वासी पोम हाँ ये आगे पेरू में पिंतूर बालमु कियवमु हरे आवो दिल्ली आगे कुते पिंतूर बालमु कियवमु पिंतूर बालमु කියවමු පින්තූර බලමු කියවමු පින්තූර බලමු කියවමු හරි දැන් මම ඔයාලට chance එක දෙනවා ඔයාලට chance එක දෙනවා සර් පෙන්වන වචනයක් උච්චාරණය කරන්න ඕන තේරුමක් කියන්න ඕන හරිද මම පළවෙනි අවස්ථාව දෙනවා චනුකිට ඕ චනුකි ආ ඉන්නවා චනුකි කියන්න බලන්න මේ වචනය මේලේ මේලේ තේරුමක් කියන්න තේරුම තේරුම උඩ හොඳයි චනුකි ලියා ගන්න පුතේ උච්චාරණය නය මේලේ තේරුම ලියා ගන්න උඩ උඩ උඩ
උඩ පළවෙනි වචනය මේලේ උඩ පළවෙනි වචනය මේලේ උඩ දෙවැනි වචනය මට කියන්න ඕන නිම්සර සොළුංගල් නිම්සර කීලේ තේරුණා යට යට හොඳයි හොඳයි නිම්සර මෙයාගෙන දෙවැනි වචනය කීලේ යට කීලේ යට අක්ලා ටර්ම් ටෙස්ට් තිබ්බද තමින් තිබ්බද उचारे යාපහුව රාජකීය විද්‍යාලය යාපහුව දිස්ත්‍රික්කේතෝර යාපහුවද නෑ කුරුණෑගල කුරුණෑගල නේද ඒ වුණාට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා අඩුම ගානේ මාසික පරීක්ෂණයක් හරි පවත්වන්න කියලා හේතුව දැන් අපේ ප්‍රදේශයේ පාසල්වල තියන්නේ නෑ 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 කියලා ඒ වුණාට ඉස්කෝලවල විදුහල්පතිතුමාලා විදුහල්පතිවරුන්ට දැඩි ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කියලා දෙනවා අඩුම ගානේ විනාඩි 30ක හරි ළමයට ලියලා ලකුණු දෙන්න කියලා हमने කියවන්න හම්බුනේ සෑර සෙල්ලා පිරානි වචනාවද ඔව් සර් මේක මේක වෙන්නේ නැති නේ ඕකද ඔව් සර් ඕක ඒක කමන්නේ කමන්නේ ඔව් සර් කියවුවද හොඳට ප්‍රශ්නයක් උන්නේ නැහනේ අපෝ ඔව් සර් කියවුවා එහෙනම් ප්‍රශ්නයක් නැහැ හරි මට ඔයාලගේ ලකුණු ඕන වාර විභාගේ ලකුණු මම අනිවාර්යෙන් අහනවා පුතේ හරිද ප්‍රශ්නයක් නැහැ ලියන්න දුන්නත් කියන්න දුන්නත් ඒක ප්‍රශ්නයක් නැහැ ලකුණු ටික හදාගෙන බලමු අපි වැඩ කරානේ හරි හොඳයි මට මේ වචනේ කියන්නේ ශෂ්මික ශෂ්මික සොළුංගල් ශෂ්මික විශ්වේන්ද්‍ර සොළුංගල් ශෂ්මික උල්ලේ ඇතුලේ නියමයිනේ හොඳයි ලියා ගන්න උල්ලේ ඇතුලේ නැත්තම් ඇතුළත දෙකම ගන්න පුළුවන් උල්ලේ ඇතුලේ නැත්තම් ඇතුළත හරි ඊළඟට මට කියන්න ඊළඟ වචනය පූර්ණිමා පූර්ණිමා අදුත්ත ෂොල්ලේ ෂොල්ලුංගල් උත්සාහයක් ගමු සේ උත්සාහයක් ගමු වැඩුණාට ප්‍රශ්නයක් නැහැ පූර්ණිමා උත්සාහයක් ගමු අපි සේ ටිකක් අමාරුයි සර් නේ උත්සාහයක් ගන්න. Tamanne කියන්න පුළුවන් එක කියන්නකො. වැරදුනට ප්‍රශ්නයක් නැහැ. විතර කවුරුවත් න්‍යාවෙන්නේ නැහැ. අමාරු වෙන්න. අකමන්නේ කමන්නේ. හරි කමන්නේ. තරුෂි සොළුංගල්. පින්නල්. පින්නල්. හොඳයි. තේරුම? පිටුපස. පිටුපස. හොඳයි. ලියා ගන්න. පූර්ණම උච්චාරණ ලියන්න ඕන. හොඳද? ලියා ගන්න. පින්නල් පිටුපස නැත්තම් පසුපස පින්නල් පිටුපස නැත්තම් පුතා පසුපස ගොඩක් අයද මේ විදුලිය නෑ ආද නේද මට ගොඩක් අය මැසේජ් කරලා තිබ්බා සර් අපිට කරන්ට් එක නෑ කියලා ඉතින් මං ඊට පස්සේ බෑවේ ඔයාලගේ සර්වර් එකේ කරන්ට් එකක් වනේ අපි නේද පින්නල් පිටුපස නැත්තම් පසුපස අනුදී අඩුත්ත ෂොල් සොළුංගල් මුන්නල් මුන්නල් තේරුම ඉදිරිපස නියමයි හොඳයි ලියා ගන්න මුන්නල් ඉදිරිපස මුන්නල්
ඉදිරිපස මුන්නල් ඉදිරිපස පූර්ණිම උච්චාරණත් ලියන්න ඕන ලියනවද ආ ලියනවනේ ආ හරි ලියනවනම් හරි මුන්නල් ඉදිරිපස මට කියන්න ඕන ඊළඟ වචනය ශිහානි පුළුවන්ද පින්නල් නෑ 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 මේ වචනේ මේ තියෙන්නේ මේ තියෙන්නේ පින්නල් පිටුපස නෑ 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 මෙන්න මේ වචනේ මේ අපොඩින් මේටි ඔක්කොම ඉරේස් කරන්න ගන්න හරි දැන් මෙන්න මේ රවුම් කරලා තියෙන වචනේ කියන්නකෝ උත්සාහයක් ගමු පින්නේ නෑ 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 තව සැරයක් තව එක සැරයක් උත්සාහයක් ගමු अंतिम वचन पेरम की असल වැරදී වැරදී ඉස්කෝලේ දුන්නේ අසල කියලාද මට හිතුණා අසල නෙමෙයි පුතේ අරුහිල් කියන්නේ අසල මම ඔය ගිය සතියේත් කිව්වා අරුහිල් කියන්නේ අසල පක්කතිල් කියන්නේ පැත්තෙන් ලියා ගන්න පක්කතිල් පැත්තෙන් ලියා ගන්න පක්කතිල් පැත්තෙන් පක්කතිල් පැත්තෙන් असल लिया බලන්න පිටු අංක 94 බලමු ක්‍රියාකාරකම් අංක පහ අපි අච්චු පොතේම ලියමු පොරුත්තමාන ෂොල්ලෙයි එළුදු බොම් ලියා ගන්න ගැලපෙන හරි අවබෝධයෙන් වචනය ලියමු පොරුත්තමාන ෂොල්ලෙයි එළුදු බොම් ගැලපෙන වචනය ලියමු ගැළපෙන වචනය ලියමු ඉතාමත්ම සරල පින්තූර පහක් sorry පින්තූර හතරක් තියෙන්නේ ඔය පින්තූර හතරට ලස්සනට දැන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඒකට තමයි මෙන්න මේටි කතා කරේ හරිද හරි තව තියෙනවා ලියාගන්න ගැළපෙන වචනය ලියමු පූනේ එංගේ පූසා කොහෙද පූනේ එංගේ පූසා කොහෙද पुणे एंगे पूसा कोहेद पुणे एंगे पूसा कोहेद पुणे एंगे पूसा कोहेद हाँ तग्गाल अच्छु पोते मली अंदर दें पूसा इन्हें कोहेद किया ला तग्गाल ले अंदर को दिमलिंग मोर लिया नहीं हो आपका पैंसल आने पर अंदर एक पटांगा तो मेरी ना कना 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 पैंसल है මොකද බඩගින්නේ නෙදින්නේ ආ පසියාලේ රොක් ඉන්නද මේ ෆිසිකල් පන්ති ගල් ඇවිල්ලා තමයි මේ ඉන්නවා කොච්චර අදනම් පන්ති තිබෙන්නේ නැහැ ඒකෝ ටයිපෝන් ගල් නිසා නිවාඩුයි නිවාඩු දුන්න ඔයාලගේ ක්ලාස් එක විතරයි නිවාඩු දුන්නේ නැත්තේ අනිත් පන්ති ඔක්කොම නිවාඩු දුන්න ටයිපෝන් ගල් නිසා මේ ඉතින් මේ බඩගින්නේ කියන දේ පැන්සල කාලා කියන්නේ නැහැ හරිද තත්කාල ලියන්න පුරුසයින් ස්ථාන හතර මට පළවෙනි එක කියන්න ඕන netmi පළවෙනික කියන්න ඕන netmi දෙවෙනික කියන්න ඕන ලෝචනා දෙවෙනික ලෝචනා කියන්න ඕන තුන්වෙනික කියන්න ඕන මට අහපු නැති කට්ටිය කියමුකෝ කෞෂාන් සස්මිත තුන්වෙනික කියන්න ඕන කෞෂාන් හරි හරි පොඩි පොඩි දැන් ලියන්න දැන් ලියන්න දැන් ලියන්න පොඩ්ඩක් කියනවා නැත්තම් ඔය වෙලාවට හුවර පස්සේ ඉර වෙනවා ළමයි ඊළඟට හතරවෙනික මට කියන්න ඕන නුවන් තුෂාර හතරවෙනික නුවන් තුෂාර නුවන් තුෂාර බෝලස් කෙනෙක්ද ආ බෝලස් කෙනෙක් ඉන්නවනේ නුවන් තුෂාර කියලා
Golgadiers. Taggalian, taggalian. Obinari tunoka kaalayak denawa. 3 minutes. Liyan hodata. Palaweni eka netmi, dewani eka lochana, tungweni eka kawuda kiyuwe? Tungweni eka kaushan, hataraweni eka ape nuwan tushara. Pankara binadi tunoka kaalayak dennam. අද තව විභාගයකට එන්න පුළුවන් තව හොඳ මාතෘකාවක් කතා කරන එනදු සෙල්ලම් පිරාණි. එතකොට ඒ රචනා දෙකම දෙවෙනි වාර විභාගයට යද්දී පාඩම් කරන් යන්න. හරිද? කියන අය වැඩ ටික හරියට කරගෙන යන්න. දෙවෙනි වාර විභාගයට යද්දී අපි ගිය සතියේ කතා කරපු නාන් රචනාවයි අද කතා කරන එනදු සෙල්ලම් පිරාණි රචනාවයි රචනා මාතෘකා දෙකම බලාගෙන යන්න අනිවාර්යෙන්ම එන්නේ ওই දෙකෙන් එකක්. හරිද? उदाहरणक දැන් උදාහරණයක් විදිහට මම දැන් ඔයාලට ඉගෙන ගන්න දි මට මතක් වෙනවා මගේ පුංචි කාලය 10 වසරේදී 11 වසරේදී මම වාර 6ේම පන්තියේ පළවෙනියා පන්තියේ පළවෙනි තරක් නෙවෙයි සෙක්ෂන් එකේම මට අපේ පන්තියේම තමයි සෙක්ෂන් එකේ දෙකක් මට මතකයි අද වගේම ජසීම නම ජසීම කියලා ගර්ල් කෙනෙක් ඉතින් මේ මාර තරගයක් තියෙන්නේ එයා තැමිල් කරේ නැහැ නමුත් මම තැමිල් කරා එයා මං හිතන්නේ හෙල්ප් කරේ මම ICT කරේ ඔප්ෂන් වලින් ඊළඟට සෙකන්ඩ් ඔප්ෂන් එකේ මම ඩ්‍රාමා කරේ එයා ඩාන්ස් කරේ හරිද ඉතින් ඔය විදිහට මාර තරණයක් තිබ්බේ අපි මාරම ඇටැකින්ින් වැඩ කරේ ඒ වුණාට හොඳයි ඒ කියන්නේ මූණට මූණ හොඳයි ඇතුලේ තියෙනවා පොඩි අර තියෙනවානේ කොංජම් කොංජම් ටිකක් ටිකක් තියෙනවා කුංචි කුංචි දේවල් ඉතින් ඒ වගේ තමයි අපි තරගෙට පුරුදුනේ ඉතින් දැන් අපිට ඕනම නගරයකට ගිහින් ටිකෂන් ගුරුවරයෙක් එක්ක හැප්පෙන්න පුළුවන් ඒ මොරාල් එක තියෙනවා ඉතින් ඒක පුරුදු වෙන්න යාළුවට කියන්න එපා අඩෝ මචං අපිට පන්තියේ සර් කෝනේ රචනාවක් ඊට පස්සේ අහනවා මේ මොකද්ද කිය මොකද්ද මොකද්ද රචනාව කිව්වේ ඊට පස්සේ නා එහෙම කියන්න ඕනේ නැහැ අයියෝ බොරුනේ බං කියන්නේ එහෙම කිව්වට පස්සේ ආ කියන්නක බලන්න රචනාව එහෙනම් එහෙමයි අහන්නේ අපිත් ඔය ගැටවල කහුණා ඉස්සර දැන්නම් ඒ කියන්නේ ඉස්සර කියලා කියන්නේ පුංචි කාලේ 6 වසරේ 7 වසරේ අර පොඩි කනිස වෙන්නේ අන්න ඒ දවස්වල ඉතින් ඒක නිසා ඔයාලා අහු වෙන්න එපා ඔයාලට හරිද පොඩ්ඩක් ආත්මార్థකාමී වෙන්න ඉගෙන ගනිද්දි ඒක ඔයාලටමයි හොඳ හරි පළවෙනි මට වචනේ කියන්න පළවෙනි වචනේ කාටද කිව්වේ අත උස්සන බලන්න කාටද මං කියන්න කිව්වේ පළවෙනි වචනේ මෙත්මිට නේද මෙත්මි පළවෙනි වචනේ කියන්න ටක් ගාලා ඕ බත් කනවද ආ කියන බලන්න මෙත්මි සර් ඕ පළවෙනි වචනේ කියන්න කියන්නනේ මෙන්න මේ රූපේ පූසා කොහෙද ඉන්නේ කියලා කියන්නකෝ පූනේ යුල්ලේ ආ පූනේ යුල්ලේ සම්පූර්ණක ලියන්න ඕනේ නැහැ උල්ලේ කියලා ලිව්වනම් ඇති හරි ලියා ගන්න උල්ලේ හරි මේ හොඳයි උල්ලේ උල්ලේ කියන්නේ ඇතුලේ කුල්ලේ නෙවෙයි ළමයි උල්ලේ උල්ලේ අයියෝ සර් ලියන එක බලාගෙන ලියන්න එපා උල්ලේ කියලා මේ ඕන තරම් තියෙනවා මේ බලන්න මේ තියෙන්නේ මෙන්න 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 බලන්න මෙන්න බලන්න මෙන්න බලන්න මෙන්න බලන්න මේ තියෙන්නේ ඕක තමයි එන්න ඕන පළවෙනි එකට තව මේක බලාගෙන ලියනවා සර් මේ නිකන් ලියුවා සර් ඉරේස් කරනවා එක බලාගෙන ලියන්න ඕනේ නෑ නේද උතේ උල්ලේ කියන්නේ ඇතුළත අයියෝ මේ තියෙන්නේ मेन मेक බලන්න හරිම පහසුයි මේලේ ඔය තියෙන නිසා අංකක් දාන්න නම් එතකොට හරිම පහසුයිනේ
පට්ට නියමයිනේ එතකොට හරි අපි තත්කාල බලමු තුන්වෙනි එක මම තුන්වෙනි එක කාටද කියන්න කිව්වේ තුන්වෙනි තුන්වෙනි ආ කෞෂාන් සොළුංගල් කෞෂාන් සස්මිත සොළුංගල් සර් ඔව් තුන්වෙනි රූපය මොකක්ද දෙන්න ඕන උනේ පුත්තලු මාරි මුන්නාල් මුන්නාල් හරි හරි සම්පූර්ණ වාක්‍ය ලියන්න ඕනේ නැහැ මුන්නාල් කියලා ලියුවා නම් ඇති හොඳයි හරි හරි ඒකත් සර් මාක් කරන්නම්කො එතකොට හරිනේ මුන්නාල් බොරුවට දැම්මේ මෙහෙම එක ලස්සනයිනේ ඒ කියන්නේ නේ ලස්සනයිනේ හරි හතරවෙනි එක කාටද කියන්න කිව්වේ ආ නුවන් තුෂාර සොල්ලුංගල් නුවන් පුනේ පුනේ කීලේ නියමයි කීලේ හතරවෙනි එක සර් කියන්නේ සර් මට දෙමළ වලට 80යි 80යි අසුවයි මොකද රචනාව ආවේ සර් රචනාවක් ආවේ නැහැ රචනාවක් ආවේ නැහැ මොනවද ප්‍රශ්න ආවේ ප්‍රශ්න ආවා සර් මතකත් නැහැ බය වෙලා හිටියේ ආ එහෙනම් ලකුණු හැබැයි සර් කියලා දුන්නේවම ආවා එහෙනම් ප්‍රශ්නයක් නැහැ මෙහෙමයි බය වෙලා පේපරේ ලියලා ලකුණු 80ක් ගත්ත හොඳයි නොබියව ලියවන ලකුණු 100යි ඒක නිසා බය වෙන්න එපා දෙමළ වෙන්න ගත්තා අරද හොඳයි නියමයි නිසා නියමයි නුවන් හොඳයි පුතේ හා සර් හොඳයි ඉදිරියට හදාගෙන යන අපි ලකුණු දෙ හරි තග්ගාල මේ පිළිතුරු ටික දාගන්න පුතේ පළවෙනි රූපෙට එන්න ඕන උල්ලේ ඇතුළත දෙවැනි එකට මේලේ උඩ තුන්වැනි එක මුන්නාල් ඉදිරියේ නැත්නම් ඉදිරිපස හතරවැනි එක කීලේ යට ඒකයි කියන්නේ දැන් ඔයාලටම තේරෙනවානේ සර් කියන දේ අනිවාර්යෙන් විභාගෙ දෙනවා රචනාවක් ආවොත් අර මාතෘකා දෙකෙන් එකක් තමයි එන්නේ ඒක නිසා හොඳට දෙයියනේ පාඩම් කරගෙන යන්න කියන විදියට හරිද හරි පුතේ පොත් පස්සේ බලමු පොත් ටික පස්සේ බලමු අපි ටග්ගල වැඩ ටිකක් කරගමු පූර්ණිමා ගැටලුවක්ද ඔළුංගල් නැත්නම් ඔක්කොම තනියෙන් ඉන්න ආ ඔයාට මේ ලියන්න ප්‍රශ්නයක් නැහැ කියවන්න තමයි ගැටලුව නේද ඔව් සර් කියවන එක හදාගන්න ඕන කොහොමද මේ හදාගන්නේ හරි උච්චාරණ ලියන එක තමයි හදාගන්න තියෙන්නේ මොලේ උච්චාරණ ලියන්න හොඳයි හරි පුතේ නියමයි හොඳයි උච්චාරණ ටික ලියාගන්න එතකොට සාමාන්‍ය අඳුරට හැදේවි අපි ඊට පස්සේ බලමු ඊළඟට විකල්පයක් ගන්න හොඳයි හරි ටක් ගාලා මේ ටික ලියාගන්න හරි නේද අපි බලමු ඊළඟට ඊළඟ පිටුව 95 වෙනි පිටුව ඔන්න 95 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 6 හොඳට අහගන්න පුතේ හොඳට අහගන්න පුතේ මෙහිමයි දැන් වර්තමානයේ වෙද්දී දෙමළ භාෂාව කියන එක ගොඩක් අය කටපාඩම් කරලා ලියන වාතාවරණයකට ගුරු වෙලා තියෙනවා ඉතින් ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගුරුවරු දන්නවා ඒ වගේම තමයි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ඉතින් ඒ අය අලුතෙන්ම පේපර් ආකෘතියක් ඉදිරියට නිර්මාණය කරගෙන යනවා දරුවන්ට රචනාව විතරක් කටපාඩම් කරලා ලියලා අනිත් ඒවා ඔක්කොම කතන දෙමළ පැත්ත සහ දරුවන්ගේ ලිඛිත දෙමළ කියන ඒ කොටස් දෙක චෙක් කරන්න. ඉතින් එහෙම වුණොත් නම් ගිරව් දාලා දෙමළ ලිව්වා ඉවරයි ඔක්කොම. ඒ කියන්නේ මෙහෙමනේ දැන් සමහර අය ලියනවා ක්ලීන් පේස්. ගිරවෙක් වගේ කතා කර කර ලියනවා දෙමළ. ඒ ඉස්සර දෙමළ දැන් වර්තමානයේත් එක තරගකාරීත්වය වැඩිනේ. ඉතින් ඒක නිසා තරගකාරී අධ්‍යාපනය තුල ඔබට දක්ෂතාවෙන් ඉදිරියට යන්න වැඩක් තමයි ඉදිරියට පේපර් ආකෘති වලින් දෙන්නේ. අත්‍තරම මම නම් කියන්නේ ඒක හොඳයි. හේතුව තමයි දක්ෂ ගුරුවරයෙක් කටපාඩම් කරන් විභාගෙට යවන්නේ නැහැ. අත්‍තරම කතාව ඒක. දැන් ඔයාලා කියන්න පුළුවන් ආ එහෙනම් මොකටද පොඩි කුවක් සර් අපිට විභාගෙට ටාගට් දේවල් දෙන්නේ කියලා. ආ එහෙමත් කියනවානේ. ඉතින් ඔය ටාගට් දේවල් දෙන්නේ ඔයා ගුරුවරයාගේ හැකියාවෙන් ඔයාලට විභාගෙ වැඩි ලකුණක් ගන්න. ඉතින් ටාගට් නොදී විභාගෙට ගිහිල්ලා ඉස්සෙල්ලම දැක්කට පස්සේ හිතෙන්නේ නැහැනේ ලියන්නවත්. අපිත් ඔය වයස පහු කරා. ඉතින් ඒක නිසා හොඳට මොරාල් එකකින් වැඩ කරන්න. ඒක තමයි මේ යුත්තේ. දෙමළ කියලා කියන එක රූපේ ඔක්කොටම බෑ. අකුරක් ලියන්නත් ඇඟේ තියෙන ඕන රිද්මය. දැන් අර කතාවක් තියෙන නටන්න බැරි මිනිහට පොළවැදයි කියලා. එහෙම කතාවක් තියෙනවනේ. කොච්චර මොකද සින්දුවක් ගියද්ද වැඩක් නැහැ dance කරන්න බැරි නම්. අයියෝ අර මඩවලා තලනවා වගේ ඉන්න පුළුවන්. ඒ වගේ තමයි මේ විෂය.
දෙමළ අකුරක් ලියන්නත් හැකියාවක් තියෙනවා. අන්නේ හැකියාවට නියම පේපර් ආකෘතියක් තමයි ඉදිරියට දෙන්නේ. සාමාන්‍ය බලට බොහෝ දුරට මේ අවුරුද්දෙන් කියලා දෙන්නේ ඒ වගේ ආකෘතියකින් දෙනවා කියලා. නමුත් ඒක තාම ෂුවර් එකක් නැහැ. තාම 125ක් වගේ තමයි ඒක ෂුවර් කියලා තියෙන්නේ. ඒකු 75 තියෙන්නේ සාමාන්‍ය බේසික් එකකින් ගන්න. ඔයාලට ඉදිරියට සාමාන්‍ය මෙහෙම පේපර් එකක් දෙයි බොහෝ දුරට මම නම් කියන්නේ ඒක හොඳයි. හේතුව වාර විභාගයට ලකුණු 25ක් විතර ඔයාලට දෙන්න පුළුවන් පුතේ ස්පෝකන් පැත්තේ. මෙහෙමයි ප්‍රශ්නයක් මෙහෙම දෙන්න පුළුවන්. හරිද? මේ වගේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ඔයාලට. වෛද්‍යවරයා සමග සිදුවන සංවාදයක් ඉදිරිපත් කරන්න කියලා ලකුණු 25 වාර විභාගයට. එහෙම આવොත් කොහොමදනේ කටපාඩම් කරලා කියන්න පුළුවන්ද? ආ මට මේ ලෙඩේ තියෙනවා. එන්න වරුප්ප විරුක්තිරදා මොන අමාරුද තියෙන්නේ? ආ දෙමළ දන්නේ අමාරු කියලා තමයි කියන්නේ මොනවා? දෙමළ දන්නේ අමාරු කියලා තමයි කියන්නේ මේ මොනවා? ඉතින් ඒක නිසා හොඳට වැඩ කරන්න මේ මේ වෙලාවෙ නම් වැඩ ටික කරන්න පුරුදු වෙන්න. දැන් පුංචි කාලේ නම් වැඩ ටික කරගන්න හේතුව තමයි එන්නෙන්න පුතේ අධ්‍යාපනය එන්නෙන්න අමාරු කරනවා. හේතුව තමයි දැන් බැලුවොත් දැන් සාමාන්‍ය පෙළ ලියන ළමයි 100ක් ඉන්නවා නම් දැන් ළමයි 95ක්ම පාස් වෙනවා. දැන් අඹ ගොඩක් බැලුවොත් ඔක්කොම අඹනේ. ඒ වගේ තමයි සාමාන්‍ය පෙළ ළමයි 100ක් ලිවොත් 95ක්ම පාස් වෙනවා. ඉතින් ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක්. නැත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා දැන් වර්තමානයේ අලුතෙන් සංශෝධනයක් ගේනවා අධ්‍යාපනයට එන්න 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 පුංචි කාලේ ඉඳන් අධ්‍යාපනයේ පේපර් අමාරු කරන එක. මම කියන්නේ ඒක නියම හදාසක්. ඒක හොඳයි. ඒක හොඳයි. දැන් අපේ ළමයි සමහර අය ඉන්නවා බුදු අම්මෝ සමහර අය ඉන්නවා පන්ති යනවා 100කට විතර. ඔව් වැඩක් නැහැ. වාර විභාගයේ ලකුණු 5යි 10යි බුදු අම්මෝ නිකන් සල්ලි විඳන් කරගෙන පන්ති යනවා විතර. ඉතින් ඒ තරගකාරීත්වයක් නැහැ. ඔන්නෝම නිසා මම නම් කියන්නේ නියම තීරණයක්. ඉතින් ඒක නිසා වැඩ කරන්න හොඳද? හරිද? ඔන්න කලින් කියලා දෙන්නේ හොඳට වැඩ ටික කරගන්න. හරි. බලමු අපි ක්‍රියාකාරකම් අංක 5 වේගෙන් බලමු වේගෙන්. ඔය ඔන්න ප්‍රශ්න. ඔන්න ওই වගේ දේවල් ගිරව් වගේ කටපාඩම් කරලා නේ ලියන්න බෑ. ගිරව් වගේ කටපාඩම් කළා වගේ දේවල් ලියන්න බෑ. ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ මේක කොහොමද ගොඩ නැගෙන්නේ කියලා. පළවෙනි එක දීලා තියෙනවා. ඒක තමයි අමාරු එකට තියෙන අනිත් ඔක්කොම පහසු. බලමු අපි හරි අවබෝධෙන් අච්චු පුතේ 95 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 6 බලමු පුතේ උදාහරණත්tei අවදානිත්තු ඉඩයි වරිහලේ නිරප්පුවෝම් ලියාගන්න උදාහරණයට අවදානය යොදා හරි අවබෝධෙන් ලියාගන්න උදාහරණයට අවදානය යොදා උදාහරණයට අවදානය යොදා හිස්තන් පුරවමු උදාහරණයට අවධානය යොදා හිස්තන් පුරවමු උදාහරණයට අවධානය යොදා හිස්තන් පුරවමු උදාහරණයට අවධානය යොදා හිස්තන් පුරවමු මට මෙතන දැන් මිනුති මට එදා මැසේජ් එකක් දාලා තිබ්බා ඉස්කෝලේ මෙහෙම එක වචන බහු වචන කරන විදිය කියලා දුන්නා කියලා. මම මිනුතිට එදා පැහැදිලිව කියලා දුන්න නේද මිනුති ඒකට යොදා ගන්න බෑ කියලා. පුළුවන් නම් මම පස්සේ ඒක මිනුති ලවා කියවන්නම් ඒක වචන බහු වචන කරන වෙලාවේ ඉස්කෝලේ කිව්ව විදිය සහ මම එයාට පැහැදිලි කරලා දුන්න විදිය ගැන. ඉතින් මේ දෙමළෙන් නෙවෙයි කියලා දුන්නේ සිංහලෙන් නෙවෙයි මිනුති කියලා දුන්නේ මම ඒ වෙලාවේ. සිංහලෙන් කියලා දුන්නේ දරුවට. ඉතින් මේ පස්සේ මම මේක ඔයාලට දැනගන්න කියන්නම් මොකද්ද කොහොමද කිව්වේ කියලා. ඉතින් පොඩ්ඩක් මේ විදිහට වැඩ කරන්න. හේතුව ඉස්කෝලේ මම ඉඳක් කිව්වනේ ගුරුවරු ගන්නන්නේ ඇත්තම කතාව. මමත් එක්ක අපේ ඉස්කෝලේ වැඩ කරනවා තව ටීචර් කෙනෙක්. එයා කෙනෙම මාස්ටර් ගයිඩ් එක කරන් ගිහින් තමයි උගන්වන්නේ. මාස්ටර් ගයිඩ් එක කරන් ගිහින් උගන්වනවා. ඉතින් මේ කොහොම ප්‍රශ්න එනවා. ඉතින් ඒක නිසා ඉතින් හිතන්න එපා ඕනම ප්‍රශ්නයක් එනම් මගෙන් අහන්න මම ඕන ගියේ තේරුමක් කරලා කියලා දෙනවා. හරිද? හරි බලමු. උදාහරණයට අවධානය යොදා හිස්තන් පුරවමු අපිට ලොකු වැඩ ටිකක් තියෙනවා ඉක්මන් කරමු පුතේ හරි මෙන්න මේ වචනය බැරි නම් මේ වචනේ තේරුම බැරි නම් අයියෝ වැඩකුත් නැහැ හරිද මේ වචනේ තේරුම බැරි නම් වැඩකුත් නැහැ මං අහනවා දරුවෙක්ගෙන් මට කියන්න ඕනේ එපේ මේවා කියන්නපා 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 අක්වද කියන්නපා 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 ඉන්න අවුරු හරි අමාරු වෙනවත් ඕනනේ නේද හොඳ නෑනේ නැත්තම් ඔක්කොම ඉන්නේ හරි උද්‍යෝගින් ඉන්න දෙමළ ඉගෙන ගන්න ආට දෙන්නේ කාන්සල් පග්ගාලා කැමරු ප්‍රෝප් කරගන්න
හරි කමන්නේ අක්ලා කියන්න අක්ලා පවුනේ කියන්න ඕ සොළුඟ කටිල් ඇඳ ඇඳ අන්න හරි ඕක බැරනම් නිදා ගන්නත් එපා හරිද මෙයා ගන්න පළවෙනි වචනය කටිල් ඇඳ කටිල් ඇඳ කටිල් ඇඳ හොඳට අහගන්න හත හය වසරේදී ගුරුවරු නොකරන ඉස්කෝලේදී ගුරුවරු නොකරන හොඳම හොඳ විග්‍රහයක් කරන්න හදන්නේ ව්‍යාකරණ පොතක් එක්ක හොඳට අහගන්න උදේ ඔබ 10 වසරේදී දෙමළ ඉගෙන ගන්න තෝරගත්තොත් ඔබට ඉගෙන ගන්න වෙනවා පුතේ විභක්ති කියලා කොටසක් එනම් වේට් රුමේ කියලා අපි දෙමළෙන් එක හඳුන්වනවා දෙමළ භාෂාවේ විභක්ති වර්ග 8ක් තියෙනවා එක්තරම් වේට් රුමේ ඉහළ උල්ලන විභක්ති 8ක් තියෙනවා අපි ඒවා මෙහිම කියනවා පුතේ මුදලාම් වේට් රුමේ ෆෙන්ඩ්‍රාම් වේට් රුමේ මූන්ඩ්‍රාම් වේට් රුමේ නාංගම් වේට් රුමේ අයිංගම් වේට් රුමේ ඊළඟට ආරාම් වේට් රුමේ එළාම් වේට් රුමේ එක්තරම් වේට් රුමේ කියලා අපිට ඔය විභක්ති 8 පෙන්වන්න පුළුවන් එතන ඒ තියෙන විභක්ති 8න් එකක් තමයි පුතේ සම්ප්‍රදාන විභක්තිය කියලා අපි සිංහලෙන් කියන්නේ සම්ප්‍රදාන විභක්තිය කියලා මේක ඉතාමත්ම සරලයි ඉතාමත්ම සරලයි හරිද ඉතාමත්ම සරලයි ඔයාලා දන්නවා මම මේ පුංචි විග්‍රහයක් කරන්නේ ඔයාලට මේ විභක්ති ගැන කියලා දෙන්නේ නැහැ ඉස්කෝලේදී නම් නමුත් මේව දැනගන්න ඕන හරිද රසය දැනගන්න ඕන ඕනම දෙයක අපි පැන්දස කන්ද කැමතිනේ ඒ වගේ තමයි මේ දෙමළ විෂය හරිද මීතැනි හරිම සරලයි කරගල නෙවෙයිනේ දැන් දැන් මීතැනි අහන්නකො දැන් පුතේ සම්ප්‍රදාන විභක්තිය කියලා අපි ඉගෙන ගන්නවා එක් විභක්තියක් දැන් මේ විභක්ති ගැන හිතන්න යන්න ඕනේ නැහැ සිංහලෙන් නම් ඕකට කියන්නේ අපි තයන්න යොදනවා කියලා හරිම ලේසි තයන්න ගස ගසට මල මලට ඊළඟට ගල ගලට යතුර යතුරට දොර දොරට ගඟ ගඟට මල මලට එළ දෙනට බල්ලා බල්ලාට පූසා පූසාට අන්නේ විදියට සෑම වචනයක් අවසාන විම ට ට ට ට ට ට ට ට යෙදෙනවා නම් අන්න ඒක තමයි පුතේ සම්ප්‍රදාන විභක්තිය කියලා අපි කියන්නේ එච්චර ඕනේ නෑ දැනට මතක තියාගන්න ඕනම වචනයක් අගට තයන්න යෙදෙනවා නම් ඒක සම්ප්‍රදාන විභක්තිය කියලා ඉස්කෝලේ දැන් ටීචර්ගෙන් අහන්න එපා ටීචර් සම්ප්‍රදාන විභක්තිය කියන්නේ අපිට මේක කියලා දුන්නේ මේ සර් එහෙම කියලා අහන්න යන්න එපා හරිද ඊට පස්සේ ඉතින් හොඳ දෙයක් කියයි ඔයාලට බක පණ්ඩිතර වී තමුසේ වැඩේ කරගන්නවා එහෙම කියාවේ හරි බලන්නකො පළවෙනි වචනය කටිල් ඇඳ ඇඳ බලන්න තියෙන වචනය පුතේ කටිලුක්කු ඇඳට ලියා ගන්න තේරුම කටිලුක්කු ඇඳට දැන් බලන්නකො බල්ලා බල්ලාට මල මලට ගස ගසට ඌරා ඌරාට හරිද ටා 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 අගට එකතු වෙලා තමා තියෙන්නේ සිංහලෙන් ඒ වගේ තමයි දෙමළ භාෂාවෙනුත් බලන්න පුතේ මෙන්න මේ අක්කු 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 බෝ කුඩිවේ අක්කු අක්කු යදිලා දිනනවා හරිද ඔන්න ඒක තමා ඔය සම්ප්‍රදාන විභක්තිය කියලා අපි 10 ති බුදුවම්මෝ වහාලු කොට ගන්නන්නේ ඒ වුණාට බේසික් එක තියෙන්නේ මෙතන හරිද කුංචි මේ පදනම තියෙන්නේ මෙතන නමුත් 10 දිපින් අමාරුයි නැත්තම් ඉතින් ඔක්කොටම එන්න ඕනේ සාමාන්‍ය පෙළ දෙමළ කරන එහෙම එන්නේ නැහැනේ පුතේ ඉතින් මේ පොඩ්ඩක් තියනවා පොඩ්ඩක් කිව්වේ ලේසි කියලා පෙන්වන්න ඕන නිසා තමයි අහ පොඩ්ඩක් කිව්වේ නැත්තම් අමාරුයි හරිද දැන් පොඩ්ඩක් ඔළුවට දාගන්න හරි කට්ටිලුක්කු ඇඳට ඊළඟට දෙවෙනි වචනය මේසෙයි මේසය ලියා ගන්න මේසෙයි මේසය මේසෙයි මේසය මේසෙයි මේසය ආ මට කියන්න ඕන ඒක අනුහස් 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 නැද්ද අද නෑ නේද ආ ඉන්නවා හරි අනුහස් කියන්න බලන්න මට මේසෙයි මේසය අපි කොහොමද ටයන්න දාලා සිංහලෙන් කියන්නේ
මේසයට අන්න හරි මේසයට ඒ වගේ තමයි පුතේ බලන්න අක්කු කියන කෑල්ලක් එකතු වෙලා තමයි මේසයට උනේ ටග් ගාලා ලියා ගන්න දැන් පැහැදිලිද තයන්න යදෙනවා නම් අපි දෙමලෙන් මොකද්ද දාන්නේ අක්කු අක්කු බොක්කු නෙවෙයි අක්කු අන්නේ අකුරු දෙක දැනට මතක තියා ගන්න ඕක සාමාන්‍යයෙන් මෙන්න මේ අකුර විතරයි අපි ඔතෙන් යොදා ගන්නේ නමුත් ඔයාලට මෙතන කියලා තියෙන ඔය අකුරු දෙකම යදෙන එක පොඩ්ඩක් කියලා දෙන්න කියලා ඒක නිසා ඒ දෙක පොඩ්ඩක් මතක තියා ගන්න මේසෙයි මේසෙයිකු මේසෙයි මේසෙයිකු හරි දැන් වෙන වැඩ නතර කළා අපි ටග් ගාලා මේ වචන හතරේ තේරුම ලියාගමු පළවෙනි වචනය කණිනි පරිගණකය ලියාගන්න තුන්වෙනි වචනේ තේරුම කණිනි පරිගණකය කණිනි පරිගණකය පරිගණකය ඔය කණිනි ලියද්දි මේ ඇවිල්ලා තියෙන මේ නයන් දෙක සම්බන්ධව හොඳට අවබෝධය තියාගන්න හරිද හේතුව තමයි කොච්චර highlight කරන්න නෙමෙයි අර තියෙනවනේ මේ පුංචි පුංචි අර පාඩම් කරන ඒවා වැදගත් දේවල් ලියන්න කොළ තියෙනවා අර sticks කියලා කියන්නේ ඒවයි මම පන්තියේදී ලියවනවා අයියෝ විභාගෙට දැවලා පස්සේ ඒත් වැඩ ඉතින් ඒක නිසා පොඩ මතක තියාගන්න මේ නයනු දෙක අර සමහර වෙලාවට තියෙනවා එක ළඟ එක වගේ දේවල් ලැබුණාට පස්සේ අපේ ළමයි තමයි ඕ දැන් උදාහරණයක් විදිහට හොඳ බත් පංගුවක මස් කෑල්ලකුයි මාළු කෑල්ලකුයි දෙකක් තිබ්බොත් අඳුර ගන්න පුළුවන් ද කන්නේ නැතුව මේ මස් මේ මාළු කියලා බෑනේ එහෙම බෑ කොහොමනේ පුළුවන්ද සර් මට නම් පුළුවන් හරිද ඉතින් ඒ වගේ තමා මෙතන නයර දෙකක් ඉදිරියට තියෙන්නේ දෙමළ ඉගෙන ගන්න ඕන ප්‍රායෝගික විදියට දෙන්නේ නිකම් භූගෝල විදියට දෙමළ ඉගෙන ගන්න බෑ ලස්සනට හිනා වෙන්න ඕන දින කරන්නේ කොච්චර බලන්න සර් ලස්සනයි සර් හිනාවත් ලස්සනයි බලන්න ඔය දෙමළ උගන්වලා තමා ලස්සන වෙලා තියෙන්නේ හරිද දෙමළ උගන්වලාම තමා කොටුවක් උසන් මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ ඉතින් ඒක නිසා හොඳට ඉගෙන ගමු බලන්න කණිනි පරිගණකය හතරවෙනි එක අලුමාරි අල්මාරිය ලියා ගන්න හතරවෙනි එක අලුමාරි අල්මාරිය උදේ හෑන්ඩ් රේස් දාපුවා හෑන්ඩ් රේස් සයින් කරන්නකෝ නැත්තම් කැමරා ඔන් කරපුවා මට පේන්නේ නැහැ හරියට අලුමාරි අල්මාරිය මොකෝ පූර්ණිමා ප්‍රශ්නයක්ද සොළුංග සර් ඔව් අපි ඉස්කෝලේ මේ හය ශ්‍රේණියේ මේ පෙළපොත තියෙන්නේ ඔව් ඒ පොතේ මේ තයිපොංගල් දිනයක් තියෙනවා මේ පාඩම ඔයාලට ඕ අර සර් මේ ඒ කියන්නේ යාළුව දෙන්නේ කතා කරන දෙබසක් තියෙන්නේ ආහහ ඔව් කියන්න ඒ සර් මේ සර් මඩල් පාඩම් කරන් යන්න කිව්ව සර් ඒක තේරුම දන්නේ නැහැ නේද සර් ඒ කියන්නේ තේරුම ගන්න එක කියන්නේ උච්චාරණද දන්නේ නැත්තේ උච්චාරණේ දන්නේ 14 වෙනි පාඩම ටයිපෝංගල් මේ මම පාඩමක් කරන්න තිබ්බා නමුත් මම පාඩමක් නොකරන්නේ වාර විභාගයෙන් ටාගට් කරගන්න ඕන නිසා පුතේ යාළුවෝ දෙන්නෙක් කියලා කියන්නේ සුදනුයි අන්වර්ගය අතර තියෙන සංවාදය හරි අපි උපරිම දෙයක් කරගන්න බලමු ටග් ගාලා මේක බලාගමු හරි ලියාගන්න පස්වෙනි වචනය තොලේ කාචි රූප වාහිනිය අච්චර කිව්වා හරිද අච්චර කියලා තොලේ කාචි කියන එකට ගොඩක් අය දුරකතනේ කියලා ලියනවා අයියෝ දුරකතනේ රූප වාහිනිය යමකට වෙලා පස්වෙනි එක තොලේ කාචි රූප වාහිනිය ලියාගන්න ඉක්මනට තොලේ කාචි රූප වාහිනිය හයවෙනි එක පෙට්ටි පෙට්ටිය පෙට්ටි පෙට්ටිය පෙට්ටි පෙට්ටිය ඔන්න දැන් ප්‍රායෝගිකව ඉගෙන ගන්න යන්න හදන්නේ දැන් නැවතත් බලන්න මේසෙයි මේසය එතකොට එක්කු දැවට පස්සේ මේසයට තුන්වෙනි වචනය තරුෂි අපි කතා කරමු තරුෂි තරුෂි මට කියන්න කණිනි කියන්නේ මොකද්ද තරුෂි කණිනි තේරුම අපි දන්නේ දන්නේ ඇයි ලිව්වේ නැද්ද ලිව්වස එහෙනම් ඉතින් දන්නේ කියන්නේ පරිගණකය පරිගණකය තරුෂිම මට කියන්න
සිංහලෙන් පරිගණකය කියන එකට ටයන්න දාලා කියන්නකෝ තරුසි පරිගණකයට පරිගණකයට නියමයි එතකොට අපි දෙමලෙන් ලියන්නේ කොහොමද කණිනි කියන එකට අක්කු කියන එක දාලා කොහොමද ලියන්නේ කණිනි අන්න හරි නියමයි පුතේ සියලු දෙනාම මෙන්න මේ මේක මේ විදියටම මෙතනින් ලියලා මෙන්න මේ රතු පාටින් දාලා තියෙන අකුරු දෙක එතනින් ලියන්න හරිම නියමයිනේ කණිනික්කු පරිගණකයට දැන් ඉතින් ඉස්කෝලේ ටීචර් මේ උගන්වද්දි උඩ පැන පැන කියන්න පුළුවන් වෙන්න ඕන උඩ පැන පැන ඕ උඩ පැන පැන කියන්න අපුණ නියමයි එතකොට ටීචර් පොඩ්ඩක් ඉතින් අර මේ ඉනිසියා කරන්න ගනි මේ ළමයි කොහෙන් ඉගෙනගෙන ගියලා පොඩි තුවක් උසගෙන නමක් ගන්න එපා හරිද හරි ඊළඟට ඊළඟ වචනය අලුමාරි හරිම ලේසි මේ වචන ටික ඔක්කොම මේ විදියට මේ විදියට මේ විදියට ලියලා අන්තිමට මේ රතු පාටින් දීපු අකුරු ටික දාගෙන යන්න කොච්චර ලේසිද බලන්න දැන් මේක සර් කියලා දෙනකම් හිතුවේ නෑ නේද මෙහෙම ලේසියෙන් ලියන්න පුළුවන් කියලා ඉතින් ඔන්න ඕකයි වෙනස හරිද නැත්තම් සර්ටත් තිබ්බා ආ හරි මේක ගොඩක් අමාරුයි හරිද මේක ගොඩක් අමාරුයි කණිනි කණිනික්කු ලේසින් ලියන්න බෑ එහෙම කියලා මට උගන්වන්න තිබ්බ නමුත් ඒට වඩා ලේසියි දැන් වචනේ ලියාගත්ත රතු පාරණික ටක් ගාලා දාගෙන ගියා තේරුම් ටික කිව්වේ ඒකයි කණිනි පරිගණකය කණිනික්කු වෙනකොට පරිගණකයට අලුමාරි අල්මාරිය කුදෑම අල්මාරියට තොලේකාචි රූපවාහිනිය තොලේකාචික්කු රූපවාහිනියට පෙට්ටි පෙට්ටිය පෙට්ටික්කු පෙට්ටියට මෙහෙම ගන්න ලද්දේමල බැරි නම් අයියෝ භූගෝලෙම කරන්න වෙන කියන්න දෙයක් නැහැ හරි ටක් ගාලා ලියන් ටක් ගාලා හොඳට මතක තියාගන්න ඕ මෙහෙමයි මම නෝට් එකක් දෙනවා සාමාන්‍යයෙන් නමුත් ඕවා නෝට් දිදී ලියන්න දේවල් නෙමෙයි තමයි සරලයි සිමුත් දැන් නෝට් එකට යන්න ඕනේ දැන් සංකල්පේ තේරෙනවා නම් කියපු උදාහරණ ටික පාඩම් කරගන්න මල මලට ගස ගසට ඌරා ඌරාට එළදෙන එළදෙනට බූරුවා බූරා බූරුවාට බූරාට නෙවෙයි බූරුවාට හරිද ඒ විදිහට ට එනවා දෙමලෙන් අක්කු 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 බොක්කු එහෙම මතක තියාගන්න හරිම සරලයි හරිද හරි ලියන්නත් ගාලා වාර විභාගෙට යද්දී හොඳට අහගන්න රචනා දෙකක් පාඩම් කරන් යන නාන සහ එනදු සෙල්ලප්පිරාණී ඊළඟට ඒකවචන සහ බහුවචන ටික දැනට බලාගෙන යන්න මම උගන්වලා නැහැ මම හිතන්නේ ඔයාලට උගන්වලා නැහැ නේද ඒකවචන බහුවචන නැහැ නේද උගන්වලා තියද නැහැ නේ හරි ඒකවචන බහුවචන ටික බලාගෙන යන්න මම මේකේ පුංචි දෙයක් දැන් උගන්වන්නම් හේතුව දැන් රචනා ටිකක් කතා කරන්න ඕන බුදු අම්මෝ ඔබ වැඩ ගොඩයි හරි හරි නේද ඉවරයි හරි ඊළඟට ඔන්න ඊළඟට මේකේ තියෙනවා ක්‍රියාකාරකම් අංක 7. අපි පොඩ්ඩක් ඒක තියලා යමු ක්‍රියාකාරකම් අංක 9ට. හේතුව විභාගෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එන්න පුළුවන් ස්ථානයක් තමයි මේ කියලා දෙන්න හදන්නේ. හරිද පුතේ? ක්‍රියාකාරකම් අංක 9 පිටු අංක 97. ටක් ගාලා පෙල්ල ගන්න. ඉක්මනට. ඉක්මනට පෙල්ල ගන්න. හොඳට අහගන්න ලොකු විග්‍රහයක් කරලා දෙන්න හදන්නේ. දැන් වතුර ටිකක් එහෙම බොන්නවා නම් වතුර ටිකක් එහෙම බොන්න හේතුව මේක විභාගෙට අනිවාර්යෙන් වැදගත් කොටසක්. ඒක නිසා හොඳට අහගන්න ඕන. හරිද? දැන් ඉතින් වතුර බොන්න කියලා වොෂ් රූම් මේව දුවන්න එපා. හේතුව සර දැන් පටන් ගන්නවා විග්‍රහ කරන්න. හරි. අහගන්න හොඳට. හොඳට අහගන්න. උදේ දැන් සර් කිව්වා ඒකවචන බහුවචන කියන කොටසෙන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් පේපරේ හොඳ පේපරයක් හැදුවොත්. හොඳ පේපරයක්. මෙහෙමයි ඉතින් ඉස්කෝලේ ගුරුවරු නරක පේපර් හදන්නේ නැහැ ඉතින්. හොඳ පේපර් හදන්නේ. නමුත් ඉතින් අර හොඳ තත්ත්වයේ විභාගයකට බැලුවොත් පේපරයකට එන්න පුළුවන් ඒකවචන බහුවචන කියලා කොටසක්. ඒකවචන බහුවචන. හරිම ලේසි. ඔන්න දැන් උදාහරණයක් විදියට කොඩිතුවක් උස යනවා අම්මත් එක කඩේට. හරිද? ඔන්න හදන්න. කොඩිතුවක් උස අම්මත් එක කඩේට යනවා. කඩේට ගියාට පස්සේ තියෙනවා හොඳ අයිස්ක්‍රීම් එකක්. හොඳ අයිස්ක්‍රීම් එකක් තියෙනවා. හොඳ අයිස්ක්‍රීම් එකක්. ඉතින් දැන් ඒක දැක්කට පස්සේ සර්ට පොඩක් පෙරේතකමක් එනවා. ඉතින් සර්ුත් පෙරේතයි තාම පුංචිනේ. හරිද? ඉතින් පෙරේතකමක් එනවා ඒක දැක්ක ගමන්. ඉතින් මම අම්මට කියනවා අම්මා මට අර අයිස්ක්‍රීම් එක අරන් ඕන කියලා. එක සැරයක් හවල බලනවා. හරි. ඊට පස්සේ මම තව සැරයක් ඉල්ලනවා. ඊට පස්සේ ඉතින් අරන් දෙනවා.
ඊට පස්සේ අම්ම බඩු ටික ගන්නකන් මම ඒ අයිස්ක්‍රීම් එක කනවා හරිද දැන් බඩු ටික ගන්නකන් අයිස්ක්‍රීම් එක කනවා ඉතින් අම්ම බඩු ටික අර භාගයක් බඩු ගද්දි අර අයිස්ක්‍රීම් එකම කාලිවරයි හොඳ අයිස්ක්‍රීම් එකක් හරිද නියමයි ඔව් මරම රසයි ඊට පස්සේ මම තව සැරයක් දීලා අයිස්ක්‍රීම් එකක් ඉල්ලනවා අම්මට හරිද දැන් අයිස්ක්‍රීම් කීයද දෙකයි ඒත් තරම් දෙනවා ඒත් අයිස්ක්‍රීම් අරන් දෙනවා ඊළඟට ඊළඟට ඒත් අයිස්ක්‍රීම් අරන් දෙනවා ඉතින් මේ අර ඉතුරු බඩු ටික ගන්නකම් මම ඒකත් කනවා ඊළඟට ඒත් පෙරේතම අඩු වෙන්නේ නැහැ තව අයිස්ක්‍රීම් එකක් ඉල්ලනවා ගිහිල්ලා ඉතින් දැන් මිනිස්සුත් ඉන්නවා කවනවා රවනවා ඔරවනවා ඉතින් කරන්න දෙයක් නැහැ ඒත් අරන් දෙනවා දැන් ඒතර අයිස්ක්‍රීම් කීයද 3යි හරි එතකොට එක එකක් නම් 1යි එකකට වඩා වැඩි නම් කීයක්ද එතන එකකට වඩා වැඩි නම් ගොඩක් නේද එකකට වඩා වැඩි නම් ගොඩයි හරිද දැන් ඔන්න අම්මා අම්මලා හරිම ලේසි බලන්නකො අම්මා අම්මලා අම්මල ගොඩක් නැහැ හරිද දැන් අම්මල ගොඩක් නැහැ නිකන් කිව්වේ හරි අම්මා අම්මලා ඊළඟට ගෙදර ගෙවල් වල් කෑල්ලක් ආවා සිංහලෙන් හරිද දෙමළෙන් එන්නේ නැහැ වල් කියලා සිංහලෙන් ආවේ හරි හොඳට අහගන්න මේ මේ එක එක එන්න පුළුවන් ස්ටෙප් කියන්නේ අම්මා අම්මලා තාත්තා තාත්තලා අයියා අයියලා අක්කා අක්කලා මාමා මාමලා නැන්දා නැන්දලා ලොකු අම්මා ලොකු අම්මලා ලොකු තාත්තලා බාප්පා බාප්පලා හොඳට අහගන්න පවුලේ සමාජිකයෙක් කියන පදයක් බහුවචන වෙද්දි සිංහලෙන් ලාලාලාලාලා කියලා එනවා ඒ වගේම තමයි මම හිතන්නේ ඔයාලට මෙතන සිලබස් එකේ ඉගෙන ගන්න නැහැ ඒක නමුත් මම ඒක කියලා දෙන්නම් දැන් කතා කරපු නිසා හරිද මෙතන නැහැ සිලබස් එකේ ඔයාලට කියලා දෙන්න නමුත් කතා කරපු නිසා සෝ ඒක කියලා දෙන්න හොඳට අහගන්න දැන් අම්මා අම්මලා තාත්තා තාත්තලා මාමා මාමලා ආච්චි ආච්චිලා සීයා සීයලා ලාලාලාලා අවසානෙට ආවා ඒ වගේ තමයි යම් කිසි පවුලේ සමාජිකයෙකු හඟවන පදයක් බහුවචන කිරීමේදී අපි මෙන්න මේ කෑල්ල එකතු කරනවා සිංහලෙන් නම් ලාලාලාලා සින්දුවක් නෙවෙයි දෙමළෙන් නම් අපි මෙන්න මේ කෑල්ල එකතු කරනවා හරිම ලේසි මාරි කියලා මතක තියාගන්නකෝ මාරි මාරි රසයි නේද ආ මාරි කියලා මතක තියාගන්නකෝ ඒ වගේ තමයි අම්මා මාරි වල රසය තියෙන්නේ හොඳ ඉඟුරු දාලා හොඳ පේන්ටියකුත් එක්ක නැත්නම් කියලා බලන්නකො පොඟවන් කන්න පුළුවන් නියමයි අපි උනත් එහෙම තමයි මෙතනදී අපි උනත් එහෙමයි ඉස්කට් එක පොඟවන් තමයි කන්නේ තාමත් කුන්සීනේ හරි බලන්නකො ඉතින් ඒ වගේ තමයි සිංහලෙන් ලාලා එනවා වගේ දෙමළෙන් පුතේ මාර් කියන කොටස එකතු වෙනවා මාරි කියලා මතක තියාගන්න කිටි ක්‍රමයක් මාරි පවුලේ සමාජිකව හඟවන පදයක් බහුව හොඳට පාඩම් කරගන්න මේක දැම්ම වාඩ නැහැ නමුත් මම කියලා දෙනවා හොඳට පාඩම් කර දැම්ම පාඩම් කර දැම්ම පවුලේ සමාජිකයෙකු හඟවන පදයක් බහුවචන කිරීමට මෙන්න මේ මාර් යන කොටස එකතු කරනු ලබයි මම බලන් ඉදී මෙතන ළමයි කී දෙනෙක් ලියනවද කියලා ලෝචනයි අනුහසුයි විතරයි ලිව්වේ හරිද ලෝචනයි අනුහසුයි විතරයි ලිව්වේ මම දැන් ඕක කියන ගමන් බලන් ඉදී මෙහිමයි ප්‍රශ්නයක් නැහැ ඔයාලා ලියා ගන්නපත් අපත් මට ප්‍රශ්නයක් නැහැ නමුත් මම කියලා දෙන්නේ ඔයාලට වැදගත් නිසා ඒ නිසා ප්‍රයෝජනෙ ගන්න උපරි හරිද ඒක එකක් මාර් කියන කොටස අම්මා අම්මා මාර් අප්පා අප්පා මාර් තංගෙයි තංගෙ මාර් අන්නා අන්නා මාර් ඒ විදියට එනවා ඒක එකක් ඊළඟට දැන් බලන්නකො බලන්න පිටු අංක 97 ක්‍රියාකාරකම් අංක 9 ඔය එකක් කිව්වේ දැන් බලන්න තව දෙයක් තියෙනවා පුතේ බලන්න ගිරවා ගිරවෝ නැත්නම් ගිරව්හු එහෙම ගන්නත් පුළුවන් නැත්නම් ගිරවෝ කියලා ගමුකෝ ගිරවා ගිරවෝ බල්ලා බල්ලෝ ඌරා ඌරෝ නයා නයෝ හරිද ඒ වගේ තමයි ඕ ඕ ඕ ඕ ආව වගේ හොඳට මතක තියාගන්න ඔයාලට මහා ලොකුට අමාරු දේවල් නෑ හය වසරේ ඒක වචන බහු වචන කියලා ඔයාලා උගන්වන්න තියෙන්නේ ආකාර දෙකයි එකක්
හල් යෙදෙන එක අනිත් එක දැන් කියපු මාර් කියන කොටස හොඳට මතක තියාගන්න. මෙහෙමයි. දැන් ඕව තව කෙනෙක් අහන් ඉන්නවා කෙන ගුරුවරයෙක් ඇ බොරු ගන්නනවා කියලා. නමුත් ප්‍රශ්නයක් නෑ. හොඳට අහගන්න. දැන් මම ඔයාලට කියලා කියන්නේ මේ හය වසරේදී ඉගෙන ගන්න තියෙන ආකාර දෙකක් ගැන විතරයි. පවුලේ සමාජීකරණ මාර් යෙදෙන එක සහ හල් යෙදෙන එක විතරයි. ඉතින් දැන් ඔයාලට දෙන ප්‍රශ්نين පවුලේ සමාජිකව දන්නවනේ. ඒක බැරි නම් ඉතින් පෙරපාසා තමයි යන්න ඕන. පවුලේ සමාජය යන දෙමළින් කියන හැටි දන්නව නේද? දන්නව නේද? අම්මා අම්මා තාත්තා අප්පා ඉන්දිරි ඉතින් ඒක බැරි නම් ඉතින් පෙරපාසලුත් නෙවෙයි. මූල් ළමාවිය සංවර්ධනය කරගන්න ඉතින් අපතරව තාමෝයි හැරි යවන්නත් වෙනවා. හරිද? ඉතින් පවුලේ සමාජිකයෙක් නම් මේ මාර් දාන්න. හොඳට බලාගන්න. හරිද? අපි නා අපි හිනාවෙමු කතා කරමු විභාගේ ලකුණු ආවම. එතකොට තමයි සතුටු වෙන්න පුළුවන්. දැන් මහන්සි වෙන්න. පවුලේ සමාජිකයෙක් නම් මාරි නැත්තම් හල් 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 දාන එක තමයි තියෙන්නේ. පිරාණි සතා පිරාණි හල් සත්වයෝ කිලි ගිරවා කිලි හල් ගිරවෝ ඒනි ඉනි මග ඒනි හල් ඉනි මගවල් ඊළඟට බලන්න ඊටි ඊටි හල් පරවේ පරවේ හල් කයි කයි හල් කදේ කදේ හල් මගේ පුතේ අර කියපු මෙලෝ දෙයක් අහන් ඉන්නේ නැත්තම් මං තව හැරයක් කියලා දෙන්න විභාගෙට අනිවාර්යෙන් එන නිසා මෙච්චර කෑ ගහන්නේ විභාගෙට අනිවාර්යෙන් එනවා දැන් පාඩම් කරගන්න නැවත බලන්න කියන්න එපා පවුලේ සමාජිකයෙක් නම් මොකක් වෙන්නේ මාර් කියන කොටස නැත්තම් මෙන්න මේ එකතු කරලා තියෙන්නේ හල් කියන කොටස ඔන්න පාඩම් කරගන්න හරිම ලේසි දැන් තක් ගාලා මෙන්න මේ හිස්තැන් ටිකට දාගෙන යන්න බහුවචන කළා ඉක්මන් කළා දාගෙන යන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කළා දාගෙන යන්න හල් 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 කියව කියව දාගෙන 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 යන්න දාගෙන යන්න දාගෙන යන්න මෙන්න මේකද වෙනකම් විතරයි හරිද මේක එපා මේක එපා මෙන්න මෙතෙන්කක් තක් ගාලා හල් 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 කියලා දාගෙන යන්න කියව කියව දාන්න හල් 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 කියලා මිනුටි ප්‍රශ්නය අහන්න ඉක්මනට සෑ එතකොට නෑදෑයන් බහුවචන කරනකොටත් යොදන්නේ මාර් නේද නෑදෑයෝනේ හරි පවුලේ සමාජිකයන් කියනකොට නෑදෑයෝ අයිති මිනුටි පැහැදිලිද පැහැදිලි නේ පැහැදිලි නේ හවු සර් දැන් මෙහිමයි ඔයාලා හය වතර ඉගෙන ගත්තේ නෑ පවුලේ සමාජිකයෙක් ලොකු අම්මා පවුලේ සමාජිකේ කුංචි අම්මා පවුලේ සමාජිකේ බාප්පා පවුලේ සමාජිකේ ඔව් පවුලේ සමාජිකයෝ නෑ බෑවේ උනත් පවුලේ සමාජිකයෝ ඒ අය ඔක්කොම මාර් කියන කොටස දාලා තියෙන්නේ මම ඇත්තරම මේ කැමති ඔයාලා විභාගෙට ගියාට පස්සේ සර් උගන්වපු ඒ විදියටම ඇවිල්ලා තිබ්බොත් සර් කියපුව බලාගෙන ගිහිල්ලා තිබ්බොත් මට මැසේජ් එකක් අනිවාර්යෙන් දාන්න සර් මේ කොටස තිබ්බ මම උඩ පැන බැල ලිව්වා කියන්නේ හරිද? ඒක සතුටුයි මට. ඉතින් මම මහන්සි වෙන්නේ මේකට. ඉතින් ප්‍රයෝජනේ ගමුවා. ටක් ගාලා. මේ මෙතෙන්ගත් දාන්න මේකේපා මේක පොඩක් විභින්න කොටසක්. මේක දැම්ම හිතන්න යන්න එපා. අනේ දැම්ම එපා දැම්ම එපා දැම්ම එපා. ඒක එච්චර හිතන්න යන්න එපා. ඉක්මන් කරන්න. හරිම පහසුයි. දැන් පැහැදිලිද ඒක වචන බහුවචන කොහොමද කරන්න කියලා? පවුලේ සමාජිකයෙක් නම් මාරි දෑවා නැත්තම් හල් දෑවා හරිම ලේසි හරිම පහසුයි පක්ක නියමයි කොටුවක් උසවගේ දෙමළ එච්චරයි කොතරුසි මොක ප්‍රශ්නයක්ද අහන්න ඉක්මනට නැද්ද ප්‍රශ්නයක් නෑ සර් ඕ මොකද ප්‍රශ්නයක් කියලා අපි ඉස්සු නිසා හරි 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 ඉක්මනට දාගන්න ඉක්මනට 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 ලස්සනට යන්න ලස්සනට අක්ලා මේව මුකුත් තිබ්බ නැද්ද විභාගෙට ඒක වචන බහුවචන නෑ සර් තිබ්බ නෑ මේව තිබ්බේ නෑ සර් මගේ 100න් 100ම තියෙනවා ඒක විභාගෙට ප්‍රශ්නයක් නෑ ඉතින් ඒතකොට උච්චාරණය හැදිලානේ ලිඛිත ටික අල්ල ගන්න ඕනේ එහෙම නෝ ඉස්කෝලේ අයිත් තියන්නේ නෑ කිව්වද විභාගය සර් මේ තව ළඟදි තියනවා කියව එක එහෙනම් පුතේ තුන්වෙනි එහෙනම් ඔයාලා දෙවනි වාර විභාගයේ විදිහට මාසික ඇගලීමක් තියන්නේ නැත්තේ කියවීම සම්බන්ධව විභාග අනිවාර්යෙන් කියලා තියෙන්නේ සෑම පාසලකම විදුහල්පතිවරු දැනුවත් කරලා තියෙන්නේ මේ අනිවාර්යෙන්ම මේ විභාග තියන්න කියලා අඩුම ගානේ මාසික පරීක්ෂණයක් හරි ලේඛන ලියවන්න කියලා තියෙන්නේ ඉතින් කමන්නේ හොඳයි ප්‍රශ්නයක් නැහැ නේද හොඳයි ලකුණු ටික අපි හදාගමු ටක් ගාලා හල් 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 දාගන්න ළමයි
මේක පවුලේ සමාජයෙන් හඳවන එකක් නෑ. සර් තේරුම් ටික කියන්න. එතකොට පහසුයිනේ. අපිට ඊළඟට රචනාව කතා කරන්න තියෙනවා. මංගල හල් 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 දාගෙන 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 දැන් පවුලේ සමාජිකයන් අර ආකාර දෙක හොඳටම ටච් වෙච්ච අය දාන්න බලන්න හෑන්ඩ් රේස් එකක් හොඳටම ටච් වෙච්ච අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න ඔහොම කියලා බැරි නම් ඉතින් Google එකම කරන්න කියන්නේ සාමාන්‍ය පෙළට හරිද හොඳයි හරි हरिंद මේක ඉතාමත් සරලයි. මේකයි මම අර උදාහරණ අරන් කිව්වේ අයිස්ක්‍රීම් කතාව ඉඳන් හැම දෙයක්ම කිව්වේ එකයි. ඉතින් මේ හොඳට වැඩේ කරගන්න පුතේ. හේතුව ඔයාලා කොහේ ඉස්කෝලේ ගියත් දැන් ඔයාලා පොඩි තුවක්සගේ දරුවනේ. ඉතින් එයා ලකුණු ඉන්න ඕන. මාතර දිස්ත්‍රික්කේ නම් බය වෙන්න දෙයක් නැහැ. ප්‍රධාන පෙළේ හැම පාසලකම වැඩිම ලකුණු. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ලකුණු අතරට එන්න ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ. හරි. අපි ටක් ගාලා තේරුම් ලියාගමු. පිරාණි මෙහෙමයි. සෙල්ල පිරාණි සුරතලා උදේ පිරාණි කියන්නේ මිරුහන් සත්වයා පිරාණි ජීවියා අන්න එහෙම ලියාගන්න මොන්ස්ටර්ස්ලා නෙමෙයි හරිද දන්නවද මොන්ස්ටර්ස්ලා කියන්නේ කවුද කියලා දන්නවද නැහැ ඒලියන්ස් කියන්නේ කවුද කියලා දන්නවද නැහැ දන්නේ නැහැ අපි ඉංග්‍රීසි වීඩියෝ එකකින් අහන්නකෝ ඔයාලගේ ඉංග්‍රීසි බීජ කවුද නිපුණිමිස් නේ ආ නිපුණිමිස් නිපුණිමිස් ගෙන් අහන්නකො මොන්ස් ඒලියන් කියන්නේ කවුද කියලා පීටර් කියාවේ ඊට පස්සේ අහන්න එපා කොඩි දුවක් විසෙ අහන්න කිවි කියලා හරිද මේ ඒලියන් පිටසක්වල දීන සමහර ළමයි ඉන්නවා ඒලියන්ස් ලාගේ ඒ කියන්නේ පිටසක්වල දීන ඒ කියන්නේ මේ රූපෙන් නෙමෙයි මම කියන්නේ මේ කරන වැඩවලු පිරාණි ජීවියා එතකොට පිරාණි හල් කියන්නේ කවුද ජීවිහු ලියාගන්නක් ගාලා ජීවිහු දැන් පැහැදිලිද හල් 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 එනවා කියලා පැහැදිලිද දෙමාපියන්ට කියන්නේ ඒක වචන බහුවචන ප්‍රශ්නයක් ඇවිල්ලා ලකුණු 10න් 10 තිබ්බේ නැත්නම් කෑම වේල අඩු කරන්න අනිවාර්යෙන් වේල් 3 එක වේලකට එතකොට තේරෙයි ඒක වචන බහුවචන හොඳටම තේරෙයි හරි ඊළඟට කිලි කියන්නේ ගිරවා කිලි හල් ගිරවෝ නැත්තම් ගිරවෝ ගිරවෝ කියලා ලියා ගන්නකො මේ අහන්නකො ඒක වචන බහුවචන දැන් එකක තේරුම දැනගත්තට පස්සේ පුළුවන් නේද ඒක බහුවචන කරන්න පුළුවන් නේද හේතුව අපි රචනාව කතා කරන්න යන්න ඕනේ නු සෙල්ල පිරාණි ඒකට පොඩි වෙලාවක් ඕන මට හරිද ටක් ගාලා ලියා ගමු අපි එතකොට ඒනි දනි හල් ඒනි හල් ඉනිමන් ලියා ගන්න ඉනිමන් තනිමන් නෙවෙයි ඉනිමන් ඉනිමන් ඊළඟට ඊටි කියන්නේ හෙල්ල ඊටි දනගල් ඊටි හල් හෙලි හෙලු නෙවෙයි හෙලි ඊටි හල් හෙලි අක්ලගේ වැඩේ පෑන්සල කන එකමයි අයියෝ බඩගින්නේ දින්නේ අක්ලා බඩගින්නේ දින්නේ පෑන්සල කනවා 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 හරි ඊළඟට පරවේ පක්ෂියා පරවේහල් පක්ෂීහු සේහානි ඒක වතර බහුවතර දැන් ගොඩ නේද ටච් නේද ඔව් සර්
විභාග තාම වාර විභාගේ තිබ්බේ නෑනේ නෑ සර් පොඩ්ඩක් පුරුදු වෙලා යන්න මේ මාර්තු වෙනවා මාර්තු වෙනසින් මාසික පරීක්ෂණයක් හරි බොහෝ දුරට පියාවි අපි බලමු ඊළඟට කයි කියන්නේ අත මෙයා ගන්න කයි හෙල් අප් සෙට් අග්ගල බහුවචන දෙක විතරක් කියාගෙන යන නම් වෙලාව නැති නිසා කයි හෙල් අප් बल्लो පයි කියන්නේ පැදුර පයි හල් පැදුරු පඳුරු නෙවෙයි පැදුරු පැදුරු පයි හල් පැදුරු ආ තව තියෙනවා පොඩ්ඩක් ඉන්නේ ෂොන් රුහල් එක කියන්නම් ඒක පොඩ්ඩක් අර මොරාල් එක වැඩි කමන්න පොඩ්ඩක් මගේ ආව හරි ඊළඟට කයි කියන්නේ ගෙඩිය කයි හල් කියන්නේ ගෙඩි මේ දින මේ 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 වචන තුනේ තේරුම මුලින් කිව්වේ සරට අමතකුන්නේ නැහැ හරිද මම බැලුවා ඔයාලා හොඳ සිහියෙන් ඉන්නවද කියලා ඔව් ඔව් වරු වරු කියන්නේ කයි හල් කියන්නේ ගෙඩි හරි ඊළඟට බලන්න මේ ටික හොඳයි අපි දරුවෝ ටික හොඳ සිහියෙන් ඉන්නවා සමහර අය පැන්සල කනවා සමහර අය තේ බොනවා සමහර අය හොරාට බිස්කට් කනවා ඔව් බලන්නකො ඊළඟට ෂොණ්ඩුහල් පොටවල් හරි හරි පොඩ්ඩක් ඉන්න මම කියන්නම් ඉක්මනට තුන්වෙනි එක ලියා ගන්නකො ෂොණ්ඩුහල් පොටවල් 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 ඊළඟට මාඩු කියන්නේ හරකා නැත්තම් ගොනා නැත්තම් ගවයා මාඩුහල් ගවයෝ අම්මට වැඩිපුර තරහා ගියාට පස්සේ හරක් කියලා බනිනවනේ සමහර වෙලාවට ආ ඒ වෙලාවට අම්මට කියන්න තරහා ගිය වෙලාවට මට මාඩුහල් මාඩුහල් කියලා කියන්න گیا۔ එතකොට හරි මාඩුහල් ගවයෝ ඊළඟට ආඩුහල් එළුවෝ නළුවෝ නෙවෙයි එළුවෝ ආඩුහල් එළුවෝ හරි ඊළඟට බලන්න හතරවෙනි එකසේ අයිමත් කියන්නම් නායිහල් බල්ලෝ ලියාගන්නක් ගාලා නායිහල් බල්ලෝ ඊළඟට පායිහල් පැදුරු පඳුරු නෙවෙයි පැදුරු පැදුරු ඊළඟට කායිහල් කියන්නේ ගෙඩි ගෙඩී හරි ඊළඟට බලමු tag ගාලා හේතු රචනාව කතා කරන්න ඕනවා විභාගයට උණු දව්වක් කරන්නේ මේස දව්වක් කරන්නේ නැත්තම් මේවා කතා කරන්න ඕනේ නෑ මට දව්වක් කරන්නේ විභාගයට නැත්තම් මට පාඩම් ටික tag ගාලා කතා කරලි ඉවර කරලා දාන්න පුළුවන් දව්වක් කරන්න පස්වෙනි එක පිටු අංක 98 pair නම pair හල් නම් ලියාගන්න pair හල් නම් pair හල් නම් අයියෝ ඔකත් කියනකොටද ලියාගන්නේ උංගල් පෙයර් එන්න පළ එක වසරේ පළවෙනි පාඩම උංගල් පෙයර් එන්න ඔබේ නම කුමක්ද පෙයර් හල් නම් ඊළඟට ඌර්ගම ඌර්හල් ගම් ගම් කියන්නේ అలවන ගම් නෙවෙයි හරිද මේ මේ අපේ විලේජ් කියන එක හරි ඌර්හල් ගම් ඔන්න වැදගත් වචනයක් පොඩ්ඩක් මතක තියාගන්න අහන්න පුළුවන් මේ වචනේ තේරුම මොකද්ද කියලා විභාගයට හරිද තේර් කියන්නේ පුතේ දේව රතය තේර් දේව රතය ගොඩක් ප්‍රශ්න පත්‍ර අහලා තියෙනවා බස්නායක පළාත් සභාවේ ආනන්ද නාලන්ද කියන ස්කෝල දෙකේම ප්‍රශ්න අහලා තියෙනවා ඉතින් ඒ වගේ ස්කෝලේ අහනවා කියලා කියන්නේ ඉතින් තවත් කියන්න දෙයක් නැහැ නේ නේද ඒ නිසා වැඩ කරගන්න තේර් කියන්නේ දේව රතය තේර් හල් කියන්නේ දේව රත देव रत देव रत
ඊළඟට කන් කියන්නේ කන ලියන්න 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 වැරදි මම බැලුවේ කී දෙනෙක් ලියනවද කියලා මේ හොඳයි නියමයි ශරීර අවයව ටිකයි මම උගන්වන්න වෙනවාට ශරීර අවයව ටිකයි උගන්වන්න වෙනවා අලුතෙන් ශරීර අවයව හදනවා නියමයි හොඳයි ඔයාලම දෙන්න ඕන සිලබස් එකක් හදන්න මම පුළුවන් උනත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලලා දෙන්නම් 6 වසරේ සිලබස් එක හදන්න ලබන අවුරුද්දේ හරිද නියමයි හදයි ඇගේ ශරීර අවයවත් මාරු කරා හරි බලන්න කන් කියන්නේ පුතේ ඇස කන් කියන්නේ ඇස කන්ගල් කියන්නේ ඇස් ලස්සන උදාහරණයක් තියෙනවා මෙතන මට කියන්න වෙලාව නැහැ දෙමළ සාහිත්‍ය තුන ලියවෙච්ච ලස්සන සාහිත්‍ය කියලාවක් නැහැ පුතේ කාලය නැහැ 44යි වෙලාව 6:44 වෙලාව රචනාව කතා කරන්න ඕනේ ඉක්මන් කරමු කන් ඇස කන්ගල් ඇස් ඊළඟට pen කියන්නේ පෑන වැරදි ලියා ගන්න pen කියන්නේ කාන්තාව මම මෙලින් ඊදෙනේ කියනවාද කියලා ඒත් ලිව්වා අර නිපුණි මිසුයි කොඩිතු අපු සර්වි මාරු වෙලා මං හිතන්නේ pen කියන්නේ ඉංග්‍රීසියෙන් නම් පෑනනේ මෙතන දෙමළ කියන්නේ අන්තර pen කියන්නේ කාන්තාව නියම ළමයි ඉන්නේ ඇත්තටම හොඳයි එක එක විදි ඉන්නවා සමහර වෙලාවට ඒලියන්ස් වෙ ඉන්නවා සමහර ලාට බඩිකින් ඉඳලා ඒ කියන්නේ බඩිකින් ඉඳලා කල්පනා කරනවා මම දැන් කඩේට ගියත් රයිස් එකක් හරි කොත්තුවක් හරි තමයි ගන්නේ නැත්නම් ඉලෝ රොටියක් කාලේන අපේ සල්ලික් නැහැනේ නැත්නම් රෝල්ස් එකක් කනවා හොඳයි රසයි නැත්නම් විත් රොටියක් කනවා ඕ එහෙම ඉන්නේ දෙමළ නෙමෙයි ඒ මෙර ලෝකෙම ඉන්න සමහර අය ඒකයි ඔයගේ වරද්දවන්නේ පෙන් කාන්තාව පෙන්වල් කාන්තාවෝ පෙන්ගල් කාන්තාවෝ ඊළඟට ආන් කියන්නේ පිරිමියා ආන් කියන්නේ පිරිමියා ආන් කියන්නේ පිරිමියා ආන්ගල් කියන්නේ පිරිමි 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 හරි මෙහෙමයි සර් මෙතන මේ රවුම් කරලා තියෙන එකේ පුංචි වෙනස්කම් ටිකක් තියෙනවා ඒක මෙහෙමයි ඒක කරන විදිය සර් කියන්නම් දැන් පොඩ්ඩක් බලා ගන්න මේ හැම එකකම මේ කියන එක කපලා ඒ වෙනුවට අංගල් දාන එක තමයි තියෙන්නේ පැහැදිලිද පැහැදිලිද අං කපලා වල්ගයක් දානව නෙමෙයි හරිද ඔකම ෆිසිකල් එකේ නම් ගන්නන්නේ මෙන්න මේ අම් කියන අන කපලා අපි එතෙන්ට අංගල් කියන වලිගය දාමු කොහොම බැලුවත් ගුණ කොහොම බැලුවත් බහුවචන ඕ කොහොම බැලුවත් බහුවචන බලන්න මෙන්න මේ අම් කියන එක කපලා අපි ඒ වෙනුවට අංගල් දාන එක තමයි මේ තින්නේ රවුම් කරුප් එක දාන එක තමයි එකක් ගාලේ ගල් දියානනකොට තේරුම දෙන්න ඉක්මනට ලියා ගන්න ඉක්මනට රචනාව කතා කරන්න ඕන ඔයාලට උදව්වක් කරන්න තමයි මේ කරන්නේ දැන් අද 14 අපි නවතත් හමු වෙන්නේ 21 වෙනිදා. ඔය ඉතින් සතියකට එක දවසයිනේ. සතියට එක දවසයි පැය විනාඩි 30යි. ඒ පැය විනාඩි 30ක් මන්ටම යනවා නේද? මට නම් දුකයි. මං කරමු. බලමු අපි. ලියා ගන්න පළංගල් පළතුරු ඉක්මන් කරන්න පළංගල් පළතුරු ඔයාලට විභාගයට උදව්වක් කරන්න ඕන නිසා තමයි මෙච්චර වේගෙන් කරගෙන යන්නේ ඉක්මන් කරන්න පළංගල් පළතුරු පළංගල් පළතුරු පළංගල් පළතුරු දෙවැනි එක මරංගල් ගස් මරංගල් මරණ නෙවෙයි හරිද මරංගල් ගස් මරංගල් ගස් ඊළඟට මිරුහංගල් සිව්පාවෝ සිව්පාවෝ සිව්පාවෝ
प्रश्न पत्र पेपर प्रश्न हर प्रैक्टिस 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 रचना दिखा बहुवचन श्याम पाड़ीम ඔබට කිව්වා වැදගත් වචන යටින් ඉරිගහ ගන්න හයිලයිට් කර ගන්න කටකාන වල කියපු දේවල් නෙමෙයි වැදගත් නිසා කිව්වේ විනුති අපි 6 වසරේ පළවෙනි පාඩම ඉවරයි නේද ඔව් සර් දෙවෙනි පාඩමත් කළා සර් දෙවෙනි පාඩමත් කරා තුන්වෙනි පාඩම පවුලේ සමාජිකයන් කරා නේද ඔව් සර් හතරවෙනි පාඩමක් කරා නේද මම ප්‍රශ්නයක් දුන්න නේද පහත සඳහන් එහෙම කියලා ප්‍රශ්නයක් දීලා පාඩම කවර් කරා නේද ඔව් සර් පස්වෙනි පාඩම හඳගෙන පාඩම කරා නේද නිලා නිලා ඕලිවා නිලාම මේ පාඩම කළා සර් ඒකත් කරා එහෙනම් ඉතින් ඉදහසට කාරණා කියන්න බෑ මේ අම්මේ දෙමළ පේපරේ දුන්නා අමාරු ඉතින් සර් අපිට උගන්වලත් නැහැ ඉතින් එහෙම තමයි ඔව් එහෙම තමයි කියන්නේ ගෙදර ඇවිල්ලා මම දන්නවනේ ඒ හැබැයි හොඳයි අපේ බඩේ වල දෙමාපියන් නම් මගෙන් කෝල් දීලා අහනවා කුරුතුක් සර් මේ පාඩම කරේ නැද්ද අපි දරුවට දෙමළ දීප අමාරු කියලා මේ අඬනවා ආ මම ඊට පස්සේ ඉතින් කියනවා අනිත් විෂයන් ලියන්න හම්බෙන්නේ නැහැ හොඳට තෙල් ගන්න වෙනවා වෙන්නේ ඊට පස්සේ මම කියනවා මම කරා මේ රචනා ටිකක් දුන්නා ඊට පස්සේ මම WhatsApp නම්බරේ කිල්ලගෙන මම යවනවා ටියුට් එකේ පිටුවක් යවනවා මාච්චි පොතේ පිටුවක් යවනවා ඊට පස්සේ ඉතින් මුකුත් කියන්න දෙයක් නැහැනේ ඉතින් මේක නිසා පොතේ පාඩම් ටික උගන්වලා තියෙන්නේ නෑ බෑ කියන වචන සම්පෝෂෙන් අයින් කරලා පාඩම් ටික කරගන්න. හරිද? දෙමාපියන් අහන් ඉන්න නිසා මම කියන්නේ දරුවන්ට 6 වසරේ අදාළ දේවල් ටික දෙවනි වාරට අදාළ සියල්ලම උගන්වලා ඉවරයි. විභාගෙට ලකුණු ගන්න එක තමයි දැන් තියෙන්නේ. හරිද? මොන දැන් වැඩිපුරත් එක රචනාවක් කියලා දෙනවා. ටග්ගාර පෙළ ගන්න අච්චු පොතේ 74 වෙනි පිටුව. ඉක්මන් කරන්න තව විනාඩි 4ක් 5ක් වගේ තියෙන ඉක්මන් කරමු. මේ පාඩම නැවතත් කතා කරනවා. ඔයාලට විභාගෙට ඕන නිසා මම මේ කියන්නේ. හරි මෙහෙමයි දෙවනි වාර විභාගය කියලා එච්චරම හිතන්න යන්න එපා නමුත් මේ වාර විභාගය තමයි පොඩ්ඩක් ලකුණු ටිකක් දාගන්න තියෙන්නේ හරිද නැත්නම් තුන්වෙනි වාර විභාගයේ අමාරු පුතේ පළාත් සභාවෙන්නේ හදන්නේ එතකොට ව්‍යාකරණ කොටස් දානවා ව්‍යාකරණ කොටස් ටික දෑවට පස්සේ ගොඩක් ළමයිට දෙමළ එපා වෙන්නේ යන්න එතනින් ඉතින් ව්‍යාකරණ කොටස් ටික නොදා හදන පේපරයක් මෙතන ඉස්කෝලෙන් හදන්නේ ඔයාලට ඉතින් මේ ඒක නිසා උඩට ප්‍රැක්ටිස් කරන්න හරි තග්ගාර ලියාගන්න මාතෘකාව එනදු සෙල්ල පිරාණි මගේ සුරතලා ලියාගන්න තග්ගාර තේරුම ඔය විභාගෙට අවශ්‍ය වෙන දෙයක් කියන්නේ අනේ අහන් ඉඳලා හොඳට වැඩ ටික කරගන්න ලියුවේ නැයි ලියුවෙන්න මට ප්‍රශ්නයක් නැහැ මෙතන ඉන්නමයි ළමයි විශාල සංඛ්‍යාවක් ලියුවේ නැයි ලියුවෙන්න විභාගේ ලකුණක් ගන්න ඕනයි ඉන්න එනදු සෙල්ල පිරාණි මගේ සුරතලා මගේ සුරතලා හරි පළවෙනි වාක්‍ය එනදු සෙල්ල පිරාණි මයිනා මගේ සුරතලා මයිනා ලියාගෙන කක්ගල වාක්‍ය පහක් තේරුම් ඒ වාක්‍ය පහ පාඩම් කරන් යන විභාගෙට හොඳද අපිට මේක කරන්න ඕනේ නෑ පුතේ එකම කතාව මම මේ කියන්නේ අයිලර්නින් මේක අපි කාටවත් මෙහෙම කරන්න ඕනේ නෑ හේතුව අපි පටන් ගත්තේ අගෝස්තු මාසේ ඉවර වෙලාගෙන පටන් ගත්තේ ඉතින් ඒ වෙද්දී ඔයාලා යම් කිසි පන්තියකට ගිහින් ඉගෙන ගන්න ඇති නමුත් එහෙම තියෙද්දි මෙච්චර ඔයාලට මහන්සි කළා අපි මෙතන ඇත්තටම කෑ ගහන්නේ මේ වුණාවර කෑ ගහන්නේ නෙවෙයිනේ ඉතින් ඒක නිසා හොඳට අහගෙන වැඩේ කරගන්න දැන් අපිට වගකීමක් නැහැ 6 වසර ගැන අපිට කොහෙදම වගකීමක් නැහැ අන්තිම වාරේ වෙන වගකීම ගන්න ඇති මේ කතා කරලා දෙවෙනි වාර විභාගයටත් එක්ක ඉතින් හොඳ ප්‍රයෝජනයක් අරන් වැඩ ටික කරගන්න පළවෙනි වාක්‍ය එනදු සෙල්ල පිරාණි මයිනා මගේ සුරතලා මයිනා මෙහෙමයි දැන් ඉතින් පඩක්තල වෙලා මගේ සුරතලා මයින නෙවෙයි මගේ සුරතලා පූසා නැත්තම් මගේ සුරතලා බල්ලා නැත්තම් මගේ සුරතලා හාවා එහෙම කියලා ලියන්න යන්න එපා හේතුව දැන් මේ කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා තමයි මම මේ ටක්ටක් ගාලා තේරුම් පහක් කියලා දෙන්නේ එතකොට විභාගෙන එක පාඩම් කරන් යන්න මෙච්චර හයියෙන් කරගෙන යන්නේ විභාගය දැන් ඊළඟ සතිය තුල පැවැත්වෙනවා නිසා හරිද
විභාග පැවැත් වෙනවා. ඉතින් ඒක නිසා ඒකට මහන්සි වෙන්න. එනදු සෙල්ලප් පිරාණි මයිනා මගේ සුරතලා මයිනා දෙවැනි එක එනදු සෙල්ලප් පිරාණින් පෙර සින්දු මගේ සුරතලාගේ නම සින්දු බින්දු නෙවේ සින්දු මගේ සුරතලාගේ නම සින්දු මගේ සුරතලාගේ නම සින්දු ඊළඟට අදු ඔරු පරවේ ඌ පක්ෂියේ තුන්වෙනි එක අදු ඔරු පරවේ ඌ පක්ෂියේ අදු ඔරු පරවේ ඌ පරවියෙක් නෙමෙයි හරිද මම දැක්කා මේ මගේ පන්තියේ එක හාදේ කියලා තියෙනවා පේපරේ මගේ සුරතලා දැන් මයින ගැන ලියලා මයින ගැන ලියලා අදු ඔරු පරවේ කියන එකට ලියලා තියෙනවා ඌ පරවියෙක් කියලා මගේම පන්තියේ පුතේ කියලා දින්නේ ඉතින් මේ තේරුම කතා කරන නිදිමත ඉඳලා තියෙනවා पक्षिये අදවරු අලහාන පරවේ ඌ ලස්සන පක්ෂියෙක් හතරයි පස්වෙනි එක සින්දුවින් ෂොණ්ඩෝ මංජල් නිරම් මට කියන්න මාණික් පන්සිලු මංජල් කියන එකේ තේරුම මාණික් පන්සිලු දිව්‍ය ලෝක වීණා වයන කෙනා මොකද්ද දිව්‍ය ලෝක වීණා වයන කෙනා මංජල් කියන්නේ කහපාට කහපාට ඔයා සිංහල වැඩක් නේද කර කර ඉන්නේ ඇත්ත කියන්නේ නෑ සර් මේක ලිව්වේ එතකොට දිව්‍ය ලෝක වීණා වයන මට උන්ට පන්සිලු කියන එකේ තේරුම කියන්න කියනවා වගේ ආ ආ හරි 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 හොඳයි පන්සිලු මංජල් නිරම් කියන්නේ මොකද පන්සිලු කහපාට ආ ඒකනේ හොඳයි හොඳයි පන්සිල් කියලා කියන්නේ දිව්‍ය ලෝකේ වීණා වයන කෙනා තමයි පන්සිල් හරි පුතා නියමයි සින්දු මිනිසොන්දු මංජල් නිරම් ලියා ගන්න සින්දුගේ හොට කහපාටයි සින්දුගේ හොට කහපාටයි මංජල් කියන්නේ කහපාට ඌදානිරම් කියන්නේ ඌදානිරම් ගැන්නුනේ නැහැ ඩිගනේ හරි පස්ස බලමු අපි ඩිගනේ සින්දුගේ හොට කහ පාටයි සින්දුගේ හොට කහ පාටයි ඊළඟට සින්දු පළංගල් උන්නු ලියා ගන්න සින්දු පළතුරු කයි ලියා ගන්න සින්දු පළංගල් උන්නු සින්දු පළතුරු කයි සින්දු පළංගල් උන්නම් සින්දු පළතුරු කයි කයි දෙකයි තුනයි හතරයි පහයි හයයි වාක්‍ය හය ඇති ඔව් ඒ වාක්‍ය හය ඇති හොඳට අහගන්න හරිද දැන් ඔන්න අද ලොකු වැඩක් කරා දැන් ඔබ විභාගෙට යද්දී නාන් රචනාව එනදු සෙල්ලප් පිරාණි රචනාව ඒ රචනා දෙකම පාඩම් කරගෙන යන්න ඒ වගේම ඒක වචන බහු වචන ටික බලාගෙන යන්න ඊළඟට තමන්ගේ පන්තියේ ඒ කියන්නේ ඉස්කෝලේ පන්ති කාමරේ තියෙන දේවල් 10කට දෙමළින් කියන හැටි පොඩ්ඩක් බලාගෙන යන්න ඊළඟට පළවෙනි පාඩමේ ඉඳන් 6වෙනි ඔව් 6වෙනි පාඩම දක්වා පොඩ්ඩක් අපි කතා කරපු වගේ තේරුම් ටික හොඳට බලාගෙන යන්න ඊළඟට සර් හයිලයිට් කරගන්න කියපුවා යටින් ඉරියඳ ගන්න කියපුවා ඒවා හොඳට මතක තියාගන්න කියපුවා ඇස් දෙකට හොඳට දාගන්න කියපුවා ඒ හැම දෙයක්ම හොඳට ඔළුවට දාගෙන මේ සතිය දෙමළ වලට දැන් හෙට දෙමළ තියෙනවනම් ඉස්කෝලේ ගිහිල්ලා ඇරිලා ඇවිල්ලා හොඳට දෙමළ පොත අරගෙන වෙන වැඩ නතර කරන්න මට ඔයාලගේ ලකුණක් අවශ්‍යයි දෙමළ පේපරේ ලියලා සිරු දෙනාම සර් කොඩිතුවක් සර් මැසේජ් එකක් දාන්න සර් පේපරේ ලියුවා හරිම පහසුයි හරි
अमारु नाम एक आत्मा ना मैसेज दिया था ना मंगे वक्त ऊपर ही में ट्राई करना मंग बालान नाम अनिवार्य में तीन दिमाग पेपर है लिया लिवर है वेला पेपर है लिया लगेतरा आपको कमांग कुड़तू आपको सर अनिवार्य मैसेज दिया था ना सर महिमा पेपर है एक्टिव में सर की अपो गोड़ा निर्माण अक्षर मालाव मुद्र बलागने अन्न पहदिलिद देमल अकुरु टिक पहदिलिद एव मुद्र बलागने अन्न मेच्चर कियला देमल हरियट सूदानम वेला गिये नत्तां कियला वडक नै एतनिन इहा कियला वडक नै वड करन्न तियेने इतिन एक तमंगे अपे तीरणयक मेतन गुरुवरु महंसी एनवा इतिन गुरुवरु महंसी एन विदियट ओयाला प्रतिफलयक गन्न बलन्न एहेमत अपितत सतुटुयि हरिद ए टिक हुदर वेड टिक करन्न मम एनन सियलु देनाटम शुभ पतनवा අනිවාර්යම විභාගයට හොඳ ලකුණක් ගන්න මහන්සිලා වැරදි කරන අපි මෙතන මහන්සිලා ඔබට මඟ පෙන්වීම දෙනවා වගේම හොඳට වැඩ කරන්න දෙමළ විතරක් නෙවෙයි අනිත් සබ්ජෙක්ට්ස් ටිකත් ගොඩ ගන්න බලන්න අනිවාර්යෙන්ම හේතුව තමයි මෙතන ගුරුවරු සෙට් එකම මහන්සිලා වැරදි කරනවානේ ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපි වැඩ කරමු එහෙනම් ලබන සතියේ බොහෝ අය විභාග පැවැත්වෙනවා නැත්නම් ඊළඟ සතියේ විභාග තියෙනවානේ අපි ලබන සතියේ කතා කරන අපේ හත වසරේ පාඩම කතා කරන හත වසරේ පාඩමක් නැත්තම් විභාග තිබ්බේ නැති වුණොත් අපි තව විභාගල අවශ්‍ය වෙන බේසික්ස් ටිකක් කතා කරමු එතකොට ඒකෙත් ප්‍රශ්නයක් නැහැ එහෙනම් අපි ලබන සතියේ හමු වෙමු වණක්ක මායිබෝවන් මුල් මණිකල් තුමේ පෙරවන් සරණයි පරිස්සමින් ඉන්න දුරු සරණයි තුමේ